නීල පබලුත් එක්ක එකතු වෙලා ඉන රසිකයෝ මේ වෙනකොට ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ. පූජ කරපු අපරාධ වැඩ අහු වෙලා පූජ හිර කූඩුවේ කෝරු ගණන් කරන දවස බලන්න තමයි. ගොඩක් රසිකයන්ගේ මතේ වෙලා තියෙන්නේ පූජ හිරේ යනකොට අපි නාකි වෙලා ඉඳී කියලා තමයි. විශාක දැනගත්ත පූජගේ හැටි හොඳටම ලොයිඩ්ගේ කටින්ම පූජ ආදරේ වෙනුවෙන් තමන්ව මරන්න හැදුවා කියන එක ලොයිඩ් පිළිගත්ත උනාට විශාක නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ඉතින් තමන් ආදරය කරන කෙනාගේ තාත්තව මරන්න හදපු කෙනාට ඉතින් පුතාවත් මරලා දාන්න ලොකු ගේමක් දෙන්න ඕනේ නැහැ කියලා විශාකට තේරෙනවා. අර සමහරක් රසිකයෝ කියන වගේ ලොයිඩ් කියන්නේ තනකොළ කන කෙනෙක්ද කොහෙද? ඒකනේ මේ තරම්ම ගොන් බඳින කනුවක් වෙලා තියෙන්නේ. නීල පබලුත් එක්ක රැඳිලා ඉන්න අය දකින්න ඇති පහුගිය දවස්වල පූජ හැමෝගෙම හිත දිනා ගන්න කරපු රඟපෑම. අර වලව්ව විකුණලා තමන් මේ දේ කළේ හොඳ හිතින් කියලා ඔප්පු කරපු එක. ඉතින් විශාක රැවටුණා වගේ හිටියට විශාක රැවටුනේ නෑ කියලා දැන් හැමෝටම තේරෙනව ඇති කියලා මං විශ්වාස කරනවා. නීල පබලු 728 බලපු අයට මතක ඇති අවසානයේ පූජ ඩිලාන්ට කියනවා ඩීල් එකක් ගැන. ඇත්තටම මේ ඩීල් එක මොකක්ද? ඩිලාන් පූජට කරලා දීපු ඒ තමයි වලව විකුණලා දීපු එක. හැබැයි මේක ඩිලාන් හිතපු තරම් ලොකු ගානකට දෙන්න බැරුණ නිසා තමයි ඩිලාන් නවුල් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් මේ ඩීල් එක නිසා පූජට ලැබුණු වාසි නම් එමටයි. අන්න ඒ නිසාම තමයි පූජා ගොඩක් සතුටු වෙන්නේ. මොකද පූජ හිතන් ඉන්න විදිහට විශාක රවට්ට ගත්තා, අභිමන් රවට්ට ගත්තා, ලොයිට් වැඩිපුර රවට්ට ගත්තා. ඉතින් පූජට බිස්නස් වලින් වියදම් කරාටත් වඩා කොටසක් නියත වශයෙන්ම හොයාගත්තා. ඉතින් ඩිලාන් කියන්නේත් එක්තරා විදිහකින් ලොයිට් වගේම ගොන් බඳින කණුවක්. මොකද ඉතින් තමන්ගේ නෝනව හිරේ යවපු කෙනා එක්ක තාම ඩීල් කරනවානේ, තාම යාට උදව් කරනවානේ. අන්න ඒක තමයි ඩිලාන් කරන ලොකුම මැටි වැඩේ. හැබැයි ඉතින් පූජා ඩිලාන්ව විශ්වාස කරන් හිටියට ඩිලාන් වාසි අහිමි වුණ දාට අනිවාර්යෙන් ඩිලාන් පූජගේ අපරාධ වැඩ සියල්ලම හෙළි කරලා දායි. ඉතින් ඩිලාන්ව අත්අඩංගුවට ගත්තොත් පූජගේ හොර වැඩ භාගයට භාගයක් හොයාගන්න පුළුවන්. ආය කතා දෙකක් නැහැ. වලව විකුණපෙකෙන් ඩිලාන්ටත් ගානක් පූජ දෙන්න ඇති අර අනුලට වගේම. හැබැයි ඉතින් මේ අපරාධ හෙළි වුණ දවසක ගණන් වලින් පොඩියට ගත්තට අනුලට ඩිලාන්ට වැඩිපුර දඬුවම් වලට මොන දෙන්න සිද්ධ වෙයි කියලා තමයි හිතන්න පුළුවන් වෙන්නේ.